තෙරුවන් සරණයි. පින්වතුනි අපි හැම කෙනෙක්ම බුද්ධ වන්දනාව කරලා අවසාන වෙලා බොහෝම ලස්සන ප්‍රාර්ථනාවක් කරනවා. මොකක්ද ඒ ප්‍රාර්ථනාව? අසේවනාච බාලාණං. මේක මංගල සූත්‍රයේ බුදුහාමුදුරෝ දේශනා කළා. මේ ප්‍රාර්ථනාව ඔබ කරනවා මොකක්ද? බාලයන්ගේ ඇසුරක් ඔබට කවදාවත් එපා. මාමේ බාල සමාගමෝ හෝතු, සතං සමාගමෝ හෝතු, මට බාල ආශ්‍රයක් එපා, බාලයාගේ ඇසුරක් එපා, සත්පුරුෂයන්ගේ ආශ්‍රයක්ම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔන්න බලන්නකො බුදුහාමුදුරෝ ඒ ප්‍රාර්ථනාව, බුදුරජාණන් වහන්සේ මේක මංගල කාරණාවක් හැටියට දේශනා කළා. බාලයන්ගේ ඇසුර එපා, සත්පුරුෂයන්ගේ ඇසුරම තමයි වටින්නේ. අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා ඒතම් මංගල මුත්තම. ඒක මංගල කාරණාවක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කළා. පින්වතුනි, සංසාරේ ජය ගන්න පුළුවන් සත්පුරුෂ ආශ්‍රයෙන්මයි. සංසාරේ පින්වතුනි නිවන් දකින්න ඔබට පුළුවන්කම තිබෙන්නේම සත්පුරුෂ ආශ්‍රය නිසා. සත්පුරුෂ ආශ්‍රයෙන් තොර නිවනක් නැතේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. මේ ලෝකේ පහළ වුණ ශ්‍රේෂ්ඨතම සත්පුරුෂයා තමයි ලෞතුරු තථාගත බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ තරම් උත්තම සත්පුරුෂයෙක් මේ ලෝකේ නැහැ. උන්වහන්සේ දේශනා කළ ධර්මයේ තරම් උත්තම සත්පුරුෂයෙක් මේ ලෝකේ නැහැ. උන්වහන්සේ ගෞරස පුත්‍ර වූ මහා සංඝරත්නයේ තරම් උත්තම සත්පුරුෂයෙක් මේ ලෝකේ නැහැ. එහෙනම් බුද්ධ කියන සත්පුරුෂය ආශ්‍රය කරන්න, ධම්ම කියන සත්පුරුෂය ආශ්‍රය කරන්න, සංඝ කියන සත්පුරුෂය ආශ්‍රය කරන්න. ඔබේ ජීවිතය සත්පුරුෂ ආශ්‍රයෙන් ආලෝකමත් කරගත්තොත්, සත්පුරුෂ ආශ්‍රය ජීවිතයට ලං කරගත්තොත් ඔබ කවදාවත් පරිහානියටපත් වෙන්නේ නැහැ. සත්පුරුෂයා පින්වතුනි සිල්වන්තයි, සත්පුරුෂයා පින්වතුනි ගුණවන්තයි. ඔහු තුල රාගය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව ආදී ගිනි නැහැ, ගිනි ජාලා නැහැ. කුසලය, පින, යහපත, සුචරිතය කියන මේ ධර්මමයි ඔහු තුල ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා පින්වතුනි යහපත් පුජ්‍යලයක් වෙන්න නම් සත්පුරුෂ ආශ්‍රය කියන එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඔබ සත්පුරුෂ ආශ්‍රයෙන් යුක්ත නම් ඔබේ ජීවිතය ලස්සනයි, ඔබේ ජීවිතය ආලෝකමත්. ඒ නිසා අද දවසේ ඔබ කල්පනා කරගන්න, අද ඉඳන් ඔබ අදිටන් කරගන්න, මං සත්පුරුෂයෙක් බවට පත් වෙනවා, මම සත්පුරුෂ ආශ්‍රයම කරනවා, මේ සත්පුරුෂ ආශ්‍රයම මට යහපත පිණිස වේවා, සුගතිය පිණිස වේවා කියලා ඔබ අදිටන් කරගන්න. ඔබ සිල දනාටම තෙරුවන් සරණයි.